මෙරට කර්මාන්ත ශේත්‍රයේ අභිමානීය ජාත්‍යන්තරයට ගෙන යන ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය අද ආරම්භ වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. එළඹෙන 23 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉන්ටර්නැෂනල් ඉන්ඩස්ට්‍රි එක්ස්පෝ 2024 ප්‍රදර්ශනයට ජාත්‍යන්තර කර්මාන්ත ව්‍යවසායකයන් මෙන්ම දේශීය කර්මාන්තකරුවන් රැසක්ද එක්වීමට නියමිතයි. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් කේන්ද්‍ර කොටගෙන රටේ කර්මාන්ත ව්‍යවසායක දායකත්වයේ වැඩිදියුණු කිරීමේ අපේක්ෂාවෙන් කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ මෙහෙයවීම මතයි ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ. වත්මන් ජනාධිපතිතුමා රට කර්මාන්ත දියුණු කරන්නට ඇඟලුම් කර්මාන්ත පිළිබඳ විශේෂයෙන්ම අවධානය යොමුකොට ඒ වගේම නිදහස් වෙළඳ ගිවිසුම් ඇතුළත් කරගෙන රටේ කර්මාන්ත ප්‍රවර්ධනය කරන්නට වෙළඳ කලාප ඇති කිරීමේ ප්‍රමුඛත්වයකින් කටයුතු කළ නායකයෙක්. කාර්මික සංවර්ධන මණ්ඩලය වෛද්‍ය සාරං ගලහපිරු මැතිතුමන් යටතේ අපේ අමාත්‍යංශ ලේකාන්තුමා ධාරිවරු සෑම කෙනෙක්ම සමග අද මේ විශිෂ්ට ප්‍රදර්ශනය ආරම්භ කරලා තිබෙනවා. ඒ සංවිධාන ශක්තිය වෙනුවෙන් දායකත්වය ලබා දීපු සෑම කෙනෙකුටම මගේ ගෞරවය ස්තුතිය පුද කරන්නත් මා මේ අවස්ථාවක් කරගන්නවා. ඉන සතිය අවසන් වෙනකොට අපිට බාග්ලට පුළුවන් වෙයි ණය දුන්න රටවල් එක්ක ගිවිසුමකට එන්න. එතන ඉඳන් අපේ බංකලොත් භාවයත් නැති වෙනවා. පුද්ගලික නායකරුවන් එක්ක සාකච්ඡා කිරීමත් ඊට වඩා ලේසියි. එහෙනම් අවුරුදු දෙකකින් අපි මේක කළා තියෙනවා. අපි ආනයන ආර්ථිකයන් නිසා අපේ ආනයන වලට අපිට ගෙවන්න තියෙනවා. තවත් ආපහු ණය ගන්න සිදු වෙනවා. අපි මේක කරගෙන ගියොත් ආපහු අපි මේ තත්ත්වයට එනවා අවුරුදු 15ක් 20කින්. ඒක නවත්තන්න තමයි අපි තීරණය කරේ මේ රටේ ආර්ථිකය අපනයන ආර්ථිකයක් බවට පත් වෙන. දැන් අපි සාකච්ඡා කරගෙන යන්නේ සංවර්ධන බැංකුවක් ඇති කරගන්න. මේ වැඩ කටයුතු කරන්න විශාල ආයෝජනයට අපනයන්ට ගෙනියන්න ආර්ථික කොමිසම අපි ඇති කරනවා. මධ්‍යම පරිමාණයේ සුළු ව්‍යාපාරිකයන්ට අපි අලුත් ආයතනයක් ඇති කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. අපිට වුවමනා නම් බංග්ලාදේශ වගේ රටවලට ගිහින් එහෙ නිෂ්පාදනය කරන්න. ඒ ගැනත් මම ආණ්ඩු එක්ක බංග්ලාදේශ ආණ්ඩුව ගැන කතා කරනවා. අනාගතයේදී මියන්මා වගේ රටවල් කීපයක අවස්ථාත් ඇති වෙයි. ඒට ජයිශංක විදේශ ඇමතුමා එනකොටත් කතා කරනවා. ලංකාව ඉන්දියා එකතු වෙලා අපිට අපේ සුළං බලයයි සූර්ය බලයයි ඒ දෙකම අපි දියුණු කරන්නත් අඩිත හයිඩ්‍රජන් ලබා ගන්න. අපේ සමහර අයට එක සිරිතක් තියෙනවා. දියුණු කරන්න නෙමෙයි හැම එකටම උසාවියට දුවන්න. ඒකේ දියුණුව එන්නේ අපේ නීතිඥයන්ට විතරයි. මමත් ඉන්නවා සමහරට මම නීතිඥ වෘත්තියෙන් හොඳ නැද්ද කියලා ඉන්න ඕනෑයක් වුණොත් ඕනම සංවර්ධනයක් පටන් ගත්තොත් ගිහින් පටන් ගන්නෙ උසාවිය. උසාවිය සංවර්ධනය කරන්න බෑ. අපේ ජාතික ප්‍රතිපත්ති අනුව ඉදිරියට යන්න. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.